සාමාන්‍යයෙන් අපි ගුණ කිරීමක් පරහරක් තියෙන පිටිපස්සේ ලියන්න ඉස්සරහින් ලියන්න එක එහෙනම් මේක ගුණ කරාම නාමයෙන් 5යි f ඍණ 32 සමානයි c මේක අනිත් පැත්තට c සමානයි නාමයෙන් 5යි f ඍණ 32 කියලා ලියන්න පුළුවන් මේ දෙකම එකයි හොඳේ මේත් නාමයෙන් 5 මේක අර නාමයේ 5 යටින් ලියලා මේකේ නාමයේ සම්පූර්ණයක් විදිහට ලියලා මේ දෙකම එකයි उत्तर 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 पलवनी क्रम හරි නේද පුතේ මේ අනේ මට මේ මේ වැඩේ කරන්න බෑ පුතේ මෙහෙම අයි මම මේක නිකන් ඉන්නවා නවත්තලා දාලා අයියානේ මැසේජ් එකක් දාන්න කිව්වම හැමදාම ළමයි 3-4 දෙනෙක් ඉන්නවා උන් ටික විතරමයි දාන්නේ ඈ ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්නේ තේ ළමයි ටික විතරමයි හ්ම් එහෙම වෙන්න එපා මේක ඔයාලගේ අවස්ථාව නේද ඔයාලා මාත් එක්ක සංවේදනය කරලා නේද මේ ගමන ගියොත් විතරයි පුතේ පුළුවන් දැන් මට නම් ටික මතක ඈ කවිෂා වින්දි ඔය මලින්දු ඔය කට්ටිය තමයි මතක තව එක ළමෙක් කිරිය කොහෙලම නැහැ නේද මාත් ඊයා කර කෙට්ටු ළමෙක් කිරිය අනේ තව මෙතනම උත්තර දෙන්න ඈ ඔය හතර පහ දෙනා විතරයි මට මතක නේද අනිත් එක මේ පළවෙනි එයාට පහ ඉවත් කරන්න බැරිද පළවෙනි අන්න හොඳ ප්‍රශ්නයක් අහලා දෙනවා රයිට් හරි අන්න මට ඕනේ අන්න එම තමයි මං ඒකනේ සන්නිවේදනය කරොත් විතරයි ඔයාලේ ගැටළු වලට උත්තර හම්බෙන්නේ. දැක්කද ඔය හිතේ තියන් ඉන්න එපා. හිතේ තියන් ඉන්න එපා. නේද? ආ ඉන්නවා අර කෙට්ටුලම ඉන්නවා. ඒ සාරි ඉන්නවා. වීඩියෝ එක දැන් ටග් ගාලා ඔන් කරලා කෝ අර කෙට්ටුලම. ඔය දැන් ඔය හතර දෙනා තමයි මට මතක නිතරම. උත්තර දෙන්නේ. නේද? තව එක්කෙනෙක් කවුරු හරි හිටියා. හයි. ඉතින් අනිත් අයගේ නම් කිව්වේ නැතුණාම තරහ වෙන්න එපා. හරිද? අනිත් අයගේ ප්‍රශ්න අහුවේ නැතුණාම තරහ වෙන්න එපා. හේතුව මට මතක ඒකට විතරයි. මොකද හැමදාම මොනවා හරි දෙයක් ඇහුවාම නේද? මේ කවුරුත් මොකක් කියන්නේ අර අදාපුලම යන මැසේජ් දානවා ඊළමයා හොඳයි සර් මං අදාවේ කියලා දාලා තියෙනවා දෙපාරක් දැම්මද ඒ කියන්නේ ඊළමයා ඉස්සරහට මැසේජ් කරයි අනිත් මි ඉන්නවනේ හ්ම් අනෝ වීඩියෝ ඔන් කරලා කීප දෙනෙක් ඉන්නවා රයිට් හරිද රයිට් හරි පුතේ ඉතින් මේ ඒ හින්දා සංවේදනය කරන්න නේද ඔයාලා ඕනේ තරම් වල ඕන තරම් සංවේදනය කරනවා නේද ඉස්කෝලේ ගියාම යාළුවොත් එක්ක ඕන තරම් අයිය ගහනවා ඊ බලන්නකෝ අර දැකෙල්ල දෙන්නෙක් එකතු වුණාම නේද රට වුණා ටියුෂන් පන්තිය කියලා දෙන එක තුනම ඕල්තරම් සම්මේලනය කරගන්නවා ඊ බලහන්කෝ අර කියද ඇඳලා තියෙන ඇඳුම අර කොට ඊයනේ අර අන්න එහෙම ඕල්තරම් සම්මේලනය කරගන්නවා හ්ම් මේ කොල්ල ටිකක් අම්මුණා මත්තම් උඹ අර ගැහුවද අර ගේම් මේ මොකද මේ මේ අලුත් එපන්නයක් ගන්න නැත්ද කී එකක් එහෙම ඈ ඔන්න සම්මේලනය කරගන්න ඕන නැද්ද නේද ඊට පස්සේ අහනවා නේද මේ ආක්ෂ තරහ වේද අනුවස් එක්ක නේ ඈ ආක්ෂ අනුවස් එක්ක තරහ වේද संगीत मुकादार හරි පුතේ කතා කරන්න දැන් බලන්න කතා කරන්න ගත්තේ ඉන්න හොඳ දෙයක් ඇහුවා පුතේ මගෙන් අහුවා ඉස්සෙල්ලාම මේ පහ අරේ අරන් යන්න බැරිද කියලා අන්න හොඳ තැන අරන් යන්න බෑ හේතුව හේතුව මොකද්ද පුතේ අපි මේ සී උක්ත කරද්දී හරිද මේ සීට දුරින්ම ඉන්න කට්ටිය තමයි අපිට ඉස්සෙල්ලා අරන් යන්න පුළුවන් කියන්නේ සීට දුරින්ම ඉන්නේ මේ 32 මං කියලා තේක පැහැදිලිව කිව්වා අපි ඉස්සෙල්ලම තනි කරන්න ඉන්න කෙනාගේ ඉන්න සෙට් එක තමයි තනි කරගන්න ඕනේ නේද? ඒ කියන්නේ මේ සීට් එකේ ඉන්න සෙට් එක තනි කරන්නේ නැතුව එයාගේ ඒව කොහෙවත් අරන් යන්න බෑ. තේරුණා නේද? රයිට්. හරියක නිකන් වලියකට ගියා කියලා හිතන්නකො ගෙදර කට්ටියකුයි නෑදෑය ටිකයි කට්ටියත් එක වලියකට යනවා. හරිද? දැන් හිතන්නකො අපි ගමු කවිෂා. කවිෂායි කවිෂාගේ අම්මයි තාත්තයි සහෝදරයෝ නේද? ඔය නිකයි තව නේද? වින් කවුද අපි ඉන්නේ වින්දි හේසානි ඔය සෙට් එක තමයි වලියකට යනවා දැන් කවිෂා කවිෂා ගෙදර කට්ටියයි වින්දි හේසානි තුන වලියට යනවා නෙත් මිත් ඉන්නවද කට්ටියත් එක්ක යනවා
හරිද දැන් ගහනවා හෝ ගාලා දැන් ඔය ගිය වලියට ගියාම දැන් මේ කටිට ගහනවා ඔතනින් ඉස්සලාම බැලලා දුවන්නේ කවුද කියන්නේ කවිෂගේ අම්මා තාත්තා බැලලා දුව ඇදි ඉස්සලාම නෑ ඉස්සලාම වින්දි හේෂානි තා බැලලා දුවන්නේ යාළුවන මොකක් වුණත් කමන්නේ නේද ඒත් අම්මයි තාත්තා යන්නේ නෑනේ ඉස්සලාම වටේ පිටේ ඉන්න කට්ටිය තමයි අයින් කරන්නේ පස්සේ තමයි ළඟම කට්ටිය අයින් කරන්නේ හරිද ඒක හොඳ පොයින්ට් එකක් ඒ පුතා ඇහුවේ පහ ඉස්සලා අරන් යන්න බෑ කියනවා මේ ගණන් හොඳ මතක තියාගන්න उत्तरी එතන මෙතන කට්ටිය එකට ඉන්නේ. එහිඳ පුළුවන් බෙදීම පහරේ ඉස්සලා අරන් ගිහිල්ලා ಗುಣ කිරීම පහක් කරගෙන පස්සේ ಗುಣ කිරීම නමේ මේ ඇවිල්ලා බෙදීම නමයක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදියට කෙලින්ම මේ නමෙන් පහ කියන්නේ භාගයක් නේ. සෝරි පහෙන් නමේ කියන්නේ භාගයක් නේ. ඒ පහෙන් නමේ ಗುಣ කිරීමක් නිසා කෙලින්ම අරේ කියලා බෙදීමක් කරගෙන බෙදීම පස්සේ අර බෙදීමක් විදියට මේ ගණන් වල තියන්නේ නැහැ. ඒක ಗುಣ කිරීමක් කරගෙන උඩයට මාරු කරලා මේ දාර ಗುಣ කිරීමකුත් මෙහෙම තියන්නේ ඉස්සරහින් ලියලා තියන්න ඕනි. මේ දෙය ටිකල ඒ විදිහට පුළුවන් මේ උත්තර දෙකම හරි හරිද පුතේ ඔන්න නේද අපේ එකක් හරිද එක ක්‍රමයක් එක ගානක් ඒ උත්තරේ එන්න විදියක් නෑ පුතේ කියනවා ඒ විදියට රයිට් මම පෙන්නන්නම් පුතා බැරි වෙලාවක් ಗುಣ කිරීම දැන් මේ පුතා කියනවා ಗುಣ කිරීම අරන් මේක අරන් ගිහලා ඒ උත්තරේම ආවලු ඒ උත්තරේ ආවලම් ඔයා ආයේ වැරදි මොනවා හරි කරලා තියෙනවා රයිට් මම වැරදි ක්‍රමයට හදලා පෙන්නන්නම් ඔන්න ඒ උත්තරේ එන්නේ නෑ වැරදි ක්‍රමයට හදුවා නම් ඉස්සලමගෙන බෙදීම පහරේ අරන් ගියා නම් එතකොට මේ පහරේ යනකොට ಗುಣ කිරීම පහක් වෙලා 5s වෙනවනේ සමානයි මේ 9ic දන 32 right ඊට පස්සේ පුතා මොකක්ද අරන් ගිහිල්ලා තියෙන්නේ හරිද එක්කෝ 32 අරන් ගියා එක්කෝ 9යි හැබැයි එයා කරපු ක්‍රමෙන් නම් ඊළඟට යා 9 අරන් ගියා හරිද එතකොට 5s මේ ಗುಣ කිරීම නම් මේ හිව බෙදීම නමයක් වෙනවා සමානයි මේ c දන 32 වෙනවා right එතකොට 5s බෙදීම නමේ දන 32 අරයි ගෝ ඍණ 32. එතකොට වැරදි උත්තරයක් එන්නේ කවදා මේ උත්තරේ නම් මේ වරහනේ නැහැ නේද? ඒ විදිහට. right? ඒක අරයි යන්න බෑ අරන් ගියොත් නේද? අරන් ගිහිල්ලා වැරදියට කරොත් තමයි ආයෙ හරි උත්තරේ එන්න පුළුවන්. වැරදි එක හරි අරන් ගිහිල්ලා එයාට හරි උත්තරය ආව කියන්නේ ආයෙ මගදිත් ආයෙ කොහේ හරි වැරද්දක් කරලා එනවා. right? හරි එහෙනම් ඔන්න ඔය ක්‍රමයට තමයි ඒ ගණන් දෙක හදන්න පුළුවන්. right? හත් වෙනි ගාන පොඩක් වෙලා ගියාට කමක් නැහැ පුතේ. right? හරියට ඉගෙන ගන්න යන්නේ නේද? ඒක ඒක නම් යාලු කෙනෙක් පැහැදිලි නෑ මොකක්ද කියලා right හරි මම හිතනවා ඒක ඔය ක්‍රම දෙක තමයි හදන්න තියෙන්නේ තව ක්‍රම වලට යන්න එපා ඊට පස්සේ 8 වෙනි ගාන මොකක්ද 8 වෙනි ගාන තියෙන්නේ x බෙදීම a ධන y බෙදීම b සමානයි 1 කියන එකේ y යුක්ත කරන්න y යුක්ත කරන්න ुक्तरणी දැන් මේ y ඉන්න සෙට් එක y යුක්ත කරන්න තියනවා y ඉන්න සෙට් එක තනි කරගන්න ඕනේ මේක තනි කරගන්න ඕනේ ඒක තනි කරගන්න නම් පුතේ මෙයා අයින් කරන්න ඕනේ නේද මෙයා සෙට් එකක් නිසා සෙට් එක පිටින් මෙහෙ ගෙමු y බෙදීම b එහෙම්ම තියාගන්න මෙයා මේ අරන් එන්න මෙතන එකන තියෙන්නේ මෙයා මොකක්ද මෙයාත් එක්ක එකතු වෙලා ඉන්න එක මෙයාත් එක්ක එකතු වෙලා ඉන්න මේකත් තිය අනිත් එක මෙයාගේ ලකුණ ඉස්සර ලකුණක් දාලා නැහැ හැබැයි යාගේ ලකුණක් දාලා නැහැ කියන්නේ එයා දන කියන එකනේ තොර මේ ධන සෙට් එක මේ තිබුතේ ඍණ සෙට් එකක් වෙනවා ඍණ x බෙදීමේ කෙනෙක් වෙනවා මේ ලකුණ එහෙම නෙවෙයි වෙනස්ුනේ මේ ලකුණ මෙයා ඉස්සරහ තියෙන ලකුණ මෙයා ඉස්සරහ තියෙන ලකුණ ධන ධන x බෙදීම a මෙහෙදී ඔක්කොතේ මොකද්ද
දාන සෙට් එක හරි ගන්න සෙට් එකක් වුණා සමාන ලකුණ මේ පැත්ත දුරනකොට එකට ආර් දෙක විතර නේද ඊළඟ ප්‍රශ්නේ දැන් ආර් දෙක තනි කරගන්න ඕනේ මේ ගන්න ටිකක් වෙලා ආර් දෙක යට තියෙන්නේ මම ඔකට ලේසි ක්‍රමයක් කියලා දෙයි කියලා දුන්නා මේ වගේ වෙලාවක කරන්න ලේසිම ක්‍රමයක් කියලා දුන්නා මොකද්ද මෙයා උඩයට මාරු කරා නම් හරිනේ නේද 1 8 ආර් දෙක උඩයට මාරු කරාම ආර් දෙක උඩ එනවා එතකොට ආර් තනි වෙනවනේ ගන්නට නේද ආර් දෙක තනි කරා කියන්නේ ආර් දෙක උඩ තියෙන්න බෑ අනිවාර්යෙන් නේද උඩයට මාරු කරන්න විදියක් නෑ අර පැත්තේ උඩයට මාරු කරන්න බෑ හේතුව ඒ පැත්තේ භාග දෙකක් ඉන්නවා නේද දැන් හිතන්නකෝ ඔන්නම rm සමානයි a අට b වගේ එකක් තිබ්බා කියලා මෙහෙම භාග දෙකක් දෙපැත්තේ ඉන්නවා නම් උඩයට මාරු කරන්න පුළුවන් a අට b මාරු වෙනකොට එතකොට a අට b එක b අට a කළා එහෙනම් මෙහෙත් උඩයට මාරු කරන්න ඕනි m යට r කියනක r යට m කියලා හදාගන්න පුළුවන් උඩයට මාරු කරොත් දැන් අපිට අනිවාර්යෙන් r දෙක තනි කරගත්තා කියන්නේ r දෙක උඩ තියෙන්න බෑ යට තියෙන්න බෑනේ මේ උඩයට මාරු කරොත් අපිට ලේසි එහෙනම් මේපත් උඩයට මාරු කරන්න බෑ භාග දෙකක් ඉඳලා එහෙනම් මම ඔලුවට ගිය සතිය කිව්වා ඉස්සෙල්ලම රත්තරම් පුතේ මොකද්ද මේ භාග දෙක අඩු කරන්න ඕනි භාග දෙක අඩු කරනකොට පොදු හරයක් ගන්න ඕනි මොකද්ද මේ වගේ ගණනක් ගන්නකො පොදු හරය r ඉන්න හින්දා r ගන්න කිව්වා සිම්පල් r එක ඉන්න හින්දා ඒ වෙනුවට සිම්පල් r එක ගන්න කිව්වා ඔන්නෝම දෙකම පොදු හරය විදිහට ගන්නවා දැන් උදාහරණයක් විදිහට 3n 1යි 5n 1යි තිබ්බනම් අපි ගත්තේ පොදු හරය කියන 3ටයි 5ටයි පොදු හරය 15යි කියලා ගන්න ඒ වගේ මේක එහෙම ඉලක්කම් දෙකක් නෙවෙයි තියෙන්නේ එහෙනම් අපි r වෙනුවට r ගන්නවා r එක වෙනුවට r එක ගන්නවා ඊළඟට මොකද කරන්නේ පොදු හරය ගත්තට පස්සේ ඊළඟට මොකද කරන්නේ 15ට 3 ඒවා බලනවා 5යි 5 වරක් 1 5 මෙයා මේකෙන් ಗುಣ කළා එන උත්තරෙන් මෙයා ಗುಣ කළා තමයි දාන්නේ 15ට 3 ඒවා 5යි 5 වරක් 1 5යි එහෙමනේ දාන්නේ 15ට 5 ඒවා 3යි 3 වරක් 1 3යි එහෙමනේ දාන්නේ නම් මෙතනත් එහෙමයි මාගුතේ මෙතනත් එහෙමයි නේද මොකද කරන්නේ r වාරයක් r එක r ගෙන් බෙදනවා මෙයා r ගෙන් බෙදනවා මෙතනදී කැපිටල් r එක කැපිටල් r කැපෙනවා ඉතුරුනේ සිම්පල් r එක ඒක එකෙන් ගුණ කරනවා එකෙන් ගුණ කරලා වෙනසක් නැහැ සිම්පල් r එක හැමමයි අඩු කිරීම එතකොට මෙයා මෙයා ගෙන් බෙදද්දී r එකට r එක කැපෙනවා ඉතුරුනේ මේ කැපිටල් r කැපිටල් r එකෙන් ගුණ කරාම කැපිටල් r මොකක්ද සමානයි 1 8 r 2 එක සමානයි 1 8 r 2 right හදල් නේද? හයි. දැන් මොකද කරන්නේ? අනිවාර්යෙන් මේ භාගයේ මේ පොදු හරය අයින් කරන්න නම් මේක මේක යට තියෙන උඩ ගේන නම් මෙයක් උඩ ගිනියන්න වෙනවා. ඒත් භාග දෙකක් තියෙද්දි උඩට මාරු කරන්න බෑ. ඒ ඉන්න මෙයාගේ මේ පොදු හරය කරන් මේ දෙක අඩු කරනවා. කොහොමද අඩු කරන්නේ? r වාරයක් r එකන තියෙන්නේ. එතකොට මේ පොදු හරය විතර ගන්නේ r වාරයක් r එක. මෙතනින් r ගන්නවා මෙතනින් r එක ගන්නවා. ඊට පස්සේ මෙයා මෙයාගෙන් බෙදනවා. බෙදද්දි r r කැපිලා ඉතුරු වෙන r එක එකකින් ගුණ කරනවා එකකින් ගුණ කරාට වෙනසක් නැහැ r එකමයි මෙයා මෙයාගේ බෙදනවා r එකට r එක කැපෙනවා ඉතුරු වෙන r r එකකින් ගුණ කරාම කැපෙනවා අහලා දැන් භාග දෙක දෙපැත්ත දෙනවා මේ තනි ඉරක්නේ තනි ඉරක් කියන්නේ තනි භාගයක්ද දැන් පුළුවන් මේ උඩයට මාරු කරගන්න මෙයා උඩයට මාරු කරොත් මේකත් උඩ යනවා r වාරයක් r එක උඩ යනවා මෙයා යට යනවා r එක දින r කියන එක යට යනවා සමානයි මේකත් උඩයට මාරු වෙනවා r දෙක යට मनोहारिकान r r එක යට r එක දින r කියලා ලස්සන දෙන උත්තර නේද ඔව් පරස්පරේ උඩට මාරනකොට ධනරින මාරු වෙන්නේ නැද්ද කියලා අහන්න නෑ පුතේ නෑ පරස්පරේ කියන්නේ අපි කියන්නේ මේ උඩට මාරු වන්නේ පරස්පරය පරස්පරයක් ගන්න ධනරින මාරු වෙන්නේ නැහැ හරි ලාර දැන් ඔයා දන්න බෙදීමක් අරහේ කියොත් ගුණ කිරීමක් වෙනවනේ එතකොට ධන ඍණ මාරුන්නේ නැහැ නේද? බෙදීම ගුණ කිරීම උනානේ මෙතනත් ඒ වගේ සිද්ධියක් තමයි. හොඳයි. අන්තිම ගාන කීයද දුන්නේ 10ද 11ද? 11 නේද? ධායෙ දුන්නේ ඊළඟට ආහාර. ඊළඟ 10 වෙනි ගාන
මතුළු 10 වෙනි ගානේ ax සමානයි m වාරයක් x වෙන t සූත්‍රයේ x සුක්ත කරන්න කියලා කියන්නේ මේක x සුක්ත කරන්න අන්න ඒකත් හොඳ පොයින්ට් එකක් මේ x සුක්ත කරන එකත් හොඳ පොයින්ට් එකක් මොකක්ද අවුල මොකක්ද අවුල x සුක්ත කරද්දී මේ පැත්තෙත් x ඉන්නවා මේ පැත්තෙත් x ඉන්නවා නේද x සුක්ත කරන් කියන්නේ x තනි කරන්න ඕනේ අවුල තියෙන දැන් x මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා කවු කොයි එකද තනි කරන්නේ එතකොට කොයි එකද කියලා හරියන්නේ නැහැ මේ x ලා දෙන්නම එක තැනකට අරන් ගිහිල්ලා එක තැනක තනි කරගන්න ඕනේ දැන් මේ x මෙහෙගෙන එන්න ඕනේ මොකද x මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා දෙපැත්තක තියාගෙන බෑනේ x එක තැනකට ගෙනියන්න ඕනේ ඒත් x මෙහෙගෙන එන්න බෑ වරහන අස්සේ ඉන්නේ එහෙනම් මේ ගහන්නේ පොඩි වෙනසක් වෙනවා වරහන අස්සින් එකක් එළියට ගලින්ම ගේන්න බැරි හින්දා අපි ඉස්සර මේ වරහන ඉවත් කරලා ඉමු ax එහෙමම තිබ්බා සමානයි වරහන ඉවත් කරමු m වරක් x mx ධනයි ධනයි එදෙනම් ලකුණු ගන්න ධනයි ධනයි ධනමයි ඊට පස්සේ m වරක් t mt ධනයි ඍණයි ඍණ ඔන්න ඔය විදිහට ආවා හරිද ආ දැන් x තරකට නරන් යන්න පුළුවන් හැබැයි තනියෙන් x තරන් යන්න බෑ තනියෙන් x තරන් යන්න බෑ එයා එක සෙට් එකක් ඉතින් x හරහට අරන් යනවා මොකද x මෙතනත් ඉන්නවනේ මේ සුත් අරේ ගිනියන්න ඕනේ. ඉතින් මේ x තනියම අරන් යන්න බෑ. ඒ සෙට් එකම තමයි අරන් යන්න වෙන්නේ. නේද? ඇයි තනියම අරන් යන්න බැරි? ඈ මේ x වෙන් ගෙන් ಗುಣ වෙලා තියෙන්නේ. එහෙනම් ಗುಣ කිරීම x අර යනවා බෙදීම x වෙනවා කියලා එහෙම ගිනියන්න බෑ පුතේ මේ ගණන් වල. මොකද මේ මං කොහොමද සෙට් පිටින් තමයි අරන් යන්න ඕනේ අරන් යනවා. එහෙනම් මේ සෙට් එකම අරන් යන්නකො. හරියට අරන් යන්නකො. පස්සේ එහෙම මේකේ ගේමු ආය. දැන්ට මේ සෙට් එකම හරියට අරන් යන්න. මෙයාගේ ලකුණ මොකද්ද? ධනනේ. ධන mx හරියද්දි මොකක් වෙනවද? ඒ සෙමයි ධන mx හරියද්දි ඍණ mx වෙනවා. සමානයි මේ ඍණ mp තමයි ඉතුරු වෙන්නේ. ඍණ mp තමයි ඉතුරු වෙන්නේ. මේ ඍණ mp ඉතුරු වුණා. මේ ධන mx උදේ ධන තියෙන දී වෙන තුනට ධන තියෙන ධන mx හරියට ඍණ mx වෙනවා. ඔන්න එක තැනකට ගෙනාවා. හැබැයි අවුලක්. තාම මේ x ලා දෙන්න තැන් දෙක ඉන්නේ. එක පැත්තට ගෙනාවා තාම තැන් දෙක. එහෙනම් මේ වගේ තැනකදී අපිට පුළුවන් මේ දෙන්නට මේ skill එක මොකක්ද කියලා ගන්නද? පොදුයි කියලා එළියට ගන්න පුළුවන් මේ දෙන්නට මේ skill එක පොදුයි කියලා එළියට ගන්න. මෙතනින් x එළියට ගියාම ඉතුරු වෙන්නේ a ඍණ මෙතනින් x එළියට ගියාම ඉතුරු වෙන්නේ m සමානයි ඍණ mt එහෙමමයි. දැන් ඉතින් අර හදන්න දෙයක් නැහැ නේද? s ගැන මේ වරහන ಗುಣ වෙලා ඉන්නේ. මම x තනි කරන්න මේ වරහන අයින් කරන්න ඕනේ. නේද? x ගැන වරහන ಗುಣ වෙලා මේ ಗುಣ කිරීම වරහන මෙහි දෙනවා මෙදී වරහන. x එහෙම තනි වෙනවා. මේ මෙතන තියෙන ಗುಣ කිරීමක් නේ. දැන් s තනි කරගන්න s එක මේ ಗುಣ වෙලා ඉන්න වරහන. මෙතන ಗುಣ කිරීම වරහන ගලින් මෙහි යනවා නම් හරි. ඍණ mp ඉතුරු වෙනවා. ಗುಣ කිරීම මේ වරහන මේදි බෙදීම වරහනක් වෙනවා. උත්තරේ සමානයි ඍණ mp බෙදීම a ඍණ mp. මෙතන දැන් අර වරහන නැතත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඉරක් තනියෙන් තියෙන නිසා ඒ වරහන තිබුණත් තමයි අර තමයි. ඍණ mp බෙදීම a ඍණ mp. නේද දැන් මම ඔයාලට මේ ආය පුරුලික්ෂණ පේපර් ක්ලාස් එකක් ඔය කරන්නත් ඕනේ මට වෙලාවක් හදාගන්න බැරුව තාම ඉන්නේ රයිට් අපි මොකක් හරි ක්‍රමයක් හදමුකෝ අපේත් හරි කියලා දාලා දෙනවා හොඳයි පුතේ ඔක්කොම හරි හොඳයි මගේත් හරි කියලා ගොඩක් අය දානවා රයිට් හරි එහෙනම් ඔය විදිහට ඔන්න සූත්‍ර පාඩම මම ගොඩක් මතක් කරලා නේද අපිට තියෙන කාල වේලාවත් එක මට එකම පාඩමේ ගොඩක් වෙලා නැඳින ඉන්න බෑ අවශ්‍ය මූලික කාරණා ටික කරනකොට ඊළඟ පාඩමට අපි යන් එහෙනම් නේද एक बार दी के लिए दारू दाल तीनों का उधर रोशा अनित तेवा हर लोग आगे राइट हो रहा है सर अंतिम गाना पूरा काय के लिए दिन के लिए दाल तीनों हरी पूरा काय मत कराना मैं क्या दामांग क्यों मत करते एक्स तानिक रहने तीन में मित्रा टेक्स इन ना एक्स टेंडे की इधर लगे එක්ස් හරේ අරන් යන්න ඕනි. වරහන අස්සින්ද හරේ අරන් යන්නත් බෑ. නේද? ඉත වරහන ඉවත් කරමු කිස්සෙලම. AX එහෙමම ලිව්වා. M වරක් X MX. ධනයි ධනයි ධන. M වරක් T MT. ධනයි ඍණයි ඍණ.
දැන් මේ x වලින් එක තැනකට ගන්න ඕනි. එහෙනම් මේ x මෙහෙ අරන් යනවා නම් මේ කට්ටිය මරන් යන්න වෙනවා. මෙතන ax තියෙනවා. මේ ධනෙම් x කියන්නේ මෙයාගේ ලකුණ ධන මොකක්ද නැත්නම් ඉතලා දෙන ධන. ධනෙම් x හරියද්දි ඍණෙම් x වෙනවා. හරිද කොහොමත් එක හරියද්දි බෙදීමක් වෙන හේතුව දැන් මෙයායි මෙයාගේ බැඳීම මෙතන අඩු කිලිමක් නේ තියෙන්නේ. මෙතන අනිවාර්යෙන් මේ සෙට් එක හරි යනකොට මේ මෙතන බැඳීම තමයි කැඩෙන්නේ. ඒ බැඳීම කැඩිලා මේක අඩු කිලිමක් නිසා හරියද්දි බෙදීම් ගුණ කිලිම් වෙන්නේ නැහැ කියලා අපි තේරුම් ගත්තා. يعني මෙතනින් බැඳීම කඩාගෙන යන දැන් මේ සෙට් එක අරන් යද්දි මෙයත් එක දින බැඳීමනේ කඩාගෙන යන්නේ. ඒ දෙන්න අතර දින බැඳීම අඩු කිලිමේ ලකුණක්. අඩු කිලිමේ ලකුණක් කඩාගෙන යද්දි කවදාවත් එයා බෙදීමක් ගුණ කිලිමක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එකතු කිලිමක් අඩු කිලිමක් වෙන්නේ. ඒක තීරණය කරන්න මෙයාගේ ලකුණෙන් ධන හරියද්දි මේ ඉතුරු වෙන්නේ මේ රිනේම් තින් කෙනෙක් වෙන. දැන් ඉතින් x තනි කරන්න ඕනේ නම් මේ x ලා දෙන්නෙක් ඉන්නවා එයා පොදුයි කියලා එළියට ගත්ත ඉස්සෙල්ලා. මෙතනින් x එළියට ගියාම මෙතනින් a ඉතුරු වුණා. මෙන්න මෙතනින් x එළියට ගියාම මෙතනින් m ඉතුරු වුණා. සමානයි රිනේම් t. හරි නේද මුතේ? දැන් x මේ වරහණකින් කියන්නේ වරහණ කියන්නේ මෙන්න මෙතන ಗುಣ කිරීමක් තියෙන කියලා කියන්නේ. වරහණක් කියන්නේ එතන ಗುಣ කිරීමක්. එහෙනම් මේ x තනි කරගන්න මේ රිනේම් t තියෙනවා. x තනි කරගන්න මේ ಗುಣ කිරීම අරේ අධි බෙදීමක් يعني ಗುಣ කිරීම වරහණනේ. ಗುಣ කිරීම වරහණ මේ අධි බෙදීම වරහණක් වෙනවා. නේද? එතකොට මතක තියාගන්න ಗುಣ කිරීමක් බෙදීමක් කරන් යද්දි ධන ඍණ මාරු වෙන්නේ නැහැ. ධන ඍණ මාරු වෙන්නේ මේ වගේ එකතු කිරීම අඩු කිරීම අරේ අධි විතර. දැන් මේ ධන අරේ අධි ඍණ උනානේ. ඒක දැන් මෙතන එහෙම කවදාවත් මේ ಗುಣ කිරීම මේ අධි මේ ඒ ඍණේම් කියන එක ඒ ධනේම් කියන එක මාරු වෙන්නේ නැහැ. හේතුව ಗುಣ කිරීමක් යද්දි ලකුණු මාරු වෙන්නේ නැහැ. ಗುಣ කිරීමක් යද්දි වෙන්නේ මේ ಗುಣ කිරීම මේ යද්දි බෙදීමක් වෙනවා. ඒක ඇතුළේ ඉන්න කට්ටිය එහෙමමයි. එන x සමානයි ඍණ mt බෙදීම ඒ ඍණම් කියලා ආවා. හරි, පැහැදිලි නේද? එහෙනම් ওই විදිහට තමයි ටික සිද්ධ වෙන්නේ. හරිද? හරි. එතකොට ආයේ ලබන සතියේ පන්තිය පටන් ගනිද්දි මම මෙන්න මේ જાති ගානක් තව කරා. මම මේක ටිකක් අමාරු පොයින්ට් එකක් නිසා මම ගිය සතියේ ගණන් දෙකක් කරා මේක නේද? මේ જાති තව ගානක් කාය කරන්න. අද වෙන කාල වේලා වැඩි හින්දා මම ওই පාළුමේ තවත් වැඩි ඉන්න නැහැ නේද? අපි අම්පුට ඉස්සරහට එනවා. හයි. මොකටද අපි යන්නේ අද? අලුත් පාඩම් කරලා යන්න ඕනි 9 වසර. ඔයාලට ප්‍රතිශතය එහෙම කොහමද? සුළු පොලිය නේද? එතකොට ලාභ අලාභ වට්ටම් නේද? මොකද හිතන්නේ? ඈ ඒක පුළුවන් ද කටේ සුළු පොලිය වට්ටම් එහෙම මුල් පාඩන්නේ නේද? පුළුවන් ද ප්‍රතිශත පාඩම හොඳට? බලන්න පොඩ්ඩක් පොත් එහෙම පෙළලා. ඔයාලගේ අදහස් ආවේ කියලා දාන්න. ආ ආයෝ පුළුවන් කියලා දානවා. බෑ කියලාත් දානවා. හරිද? මොකද්ද මන් තෝරගන්නේ? හරි. එතකොට අපි මුලින්ම 9 වසර අපි සමීකරණ කරා නේද? ඈ ඊළඟ සූත්‍ර කරලා තියෙනවා. තව පාඩම් ටිකක් කරා මම අද ලියපු කොළේ නේ නැත්තම් අලුතෙන් ආපහු ඉන්නින්දා. නේද? ඒ ටිකට කියනවා රයිට්. හරි. එහෙනම් ගොඩාක් අය පුළුවන් කියන දා මේ පාඩම කරනවා කොහොමත් තාපව්. හරිද? මේ පාඩම කරමු නේද එක්කෝ. මොකද ඔයාලා පුළුවන් කිව්වට හරි මං ගානක් දෙනවා පුළුවන් කියන ඔක්කොම උත්තර දාන්න ඕනේ නේද? ආවන් නම් ටික දාන්නවා දැන් ඈ. පස්සත පාඩුවේ නම් ටික දාන්නවා ඉන්න මං දෙන්නම් ගානක් ඈ. ඉන්න දෙන්න. හරි. ඔන්න දෙනවා දැන් හොඳේ. ඔන්න දෙන්න හදන්නේ දැන් පුළුවන් කිව්ව කට්ටියගේ නම් ටික තියෙනවා මට ඒ කට්ටිය අනිවාර්යෙන් උත්තර දාන්න ඕනේ. දැන් hina වෙනවා ඉතින් අර. හරි හරි හරි. නෑ එහෙම අමාරු දාන්න. පස්සත පාඩම 11 වසර වෙනකන් අපිට කරන්න තියෙන පාඩමක් අයිතකර සම්බන්ධය කරන්න කියලා තියෙනවා කරමු. නේද? ප්‍රසත පාඩම රත්තරන් පුතේ අනිවාර්යෙන් 11 වසර ඕ ලෙවල් වල ප්‍රධාන ගාන ප්‍රසත ගාන හරිද? එහෙනම් මේ පාඩමත් හොඳ වැදගත්. මම මුලින් මුලින්ම ඔය ලොහුඳ පාඩම් ටික කරනවා. ඒක අපිට තියෙන කාලයත් එක්ක නේද? බොහොම පොඩි කාලයක් තියෙන මේ ආයතනේ පටන් ගන්නත් ගොඩක් පහු වෙලානේ. ඒ වුණාට අපි ලබන අවුරුදු 10ට යන්න කලින් නේද? අපිට ඔක්කොම පාඩම් ටික ඉවර කරගන්න බැරි වුණත් අපි අනිවාර්යෙන් 10ට යද්දි කරන් යන්න ඕනි පාඩම් ටිකක් තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරි. එහෙනම් ලියාගෙන රත්තරන් පුතේ ලස්සනට මාතෘකාවක් ප්‍රතිශත ක්‍රමිනු මිලනවා ඒවත් ඉස්සරහට කරමු නේද පයිතගර සිල්ලුවා ඒවත් ඉස්සරහට කරමු ප්‍රතිශත දාගන්න සරල තැන ඉඳලා මම එකට ටක් ගාලා යන්න හරිද ගිදෙති වැඩ කරන්න නිකන් ඉන්න පාපතේ හැමෝම වැඩ කරන්න ඕනි හරිද කාලය පුළුවන් තරම් ප්‍රයෝජන අරගෙන මේ දැන් ඉස්කෝලක් නැති එකේ අනිවාර්යයෙන් වැඩ හොඳට කරන්න फिल्म
connecting dramas බලන්න එපා. ඒ කියන්නේ ඔය සතියේ දවස් පහම යන්නේ එපා. ඒව බලන්න එපා. ඒක ඒක ඇත්තම මේක මම කියන්න මොන වලට ඒක ඔළුවට එන අවුලක්. ඔයාලා දන්නේ නැති උනාට. මොකද අවුල? අපි ගම්මුකෝ ඔයාලා ඔය බලන කතාව මම ඔය හිමින් දකලා කර දෙවනි ඉන්නුම. ඈ සංගීතේ. ඈ ඉස්සර දීපා සිදු අරවා මේව නේද? රයිට්? එතකොට ඒ වැඩි වෙන්නේ මොකක්ද දන්නවද? ෆිල්ම් එකක් බැලුවොත් ඒ පැය දෙක යනවා ඇත්ත ඒ උනාට ඒක තයින් ඉවරයි. ආයේ මතක් කර කර ඉන්න දෙයක් නැහැ නේ. ඒක රස වින්දා මොකක් හරි වුණා. ඒත් දැන් එහෙම නෙවෙයිනේ දැන් කනෙක්ටින් ඩ්‍රාමා බලද්දි එන අවුලක් ඔක. දැන් ඔයා හිතන්න දැන් අන්න අද අද කතාව නවත්තනවා හරිද? 90ස් වොන්න දෙවුමිත් එක්ක රණ්ඩු වෙන්න යනවා. ඔන්න ඔතනින් නවත්තනවා කතාව මතක. එන ගැහුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයේ පහුවදා හරිද අර කතාව පටන් ගන්නකම් ඔයාගේ හිතේ තියෙන මොකද්ද? අද දෙවුමි 90ස් රණ්ඩු වෙයි. ඒක ඔළුවට ඇත්තන මම මේ විහිළුවේ කිව්වට එන අවුලක් ඔය කතා. ඒ කතා බලන්න එපා. ඔය කතා අනිවාර්යෙන් නවත්තන්නේ කොයි වෙලාවටද? හොඳම තැනකට ගහලා නවත්තනවා අපිට ඊළඟ දවසම කාලකන්ණි කරන්න නේද? ඊළඟ දවසේ මොකද්ද අපිට නේද ආ වෙන්නේ? නේද? සංගීත නම් නේද? ඈ සංගීත එහෙම නවත්තන්නේ ටක් ගාලා නේද එක්කෝ නේද අර කට්ටිය කවුද මම නම් මතක නැහැ ඔය කවුද ඉන්නේ? කලණයි ඔය සෙට් එක වලියක්වත් යන තලක් පෙන්වන නවත්තන. එතකොට අපේ ළමයි ටික අලනුව කාගෙන අහක් බලන් ඉන්න හෙට එනකම් බලන් ඉන්න අර පාලං කරන ටික ඔළුවට යන්නේ නැහැ හෙට එනකම් බලන් ඉන්නවා ආ කලණත් එක්ක ගහගෙන ඉද අර යන්නේ අයි ඔන්න ඔක එහෙනම් කනෙක්ටින් ඩ්‍රාමාස් බලන්න පුරුදු වෙන්න එපා ඒ කාලය වෙන වැඩකට දෙක යොදවන්න නේද අයි කාටුන් එකක් බලුවට කමන්නේ ඒ මුවරප ටික නැහැ මං මං ආසම නැහැ කනෙක්ටින් ඩ්‍රාමාස් බලනවට අයි එතකොට දැන් කට්ටිය ඉනා වෙනවා සර් කොහොමද නම් ටික දන්නේ කියලා නේද අයි ඔය දැකලම ඔය නිකන් ඔය යනකොට ඇට් ටික දැකලම මම දන්නවා කතා ටික අයි එහෙනම් එහෙම එපා පුළුවන් තරම් නේද පුළුවන් තරම් වැඩ කරන්න පුතේ අයි ඒ ටිකත් දැන් ප්‍රතිශත වලට යන් ප්‍රතිශත ප්‍රතිශත මං මේ කිව්ව දේ පුරුදු කරලා හිතින් අහලා බලන්න ඔයාලට ඔක වෙනවද නැද්ද ඔබ අන්න මූණු ටික මූණු ටික දැක්කම හිතා ගන්න පුළුවන් කට්ටියට ඔය ඔය අකර තැබ්බිය වෙනවද නැද්ද කියලා වෙනව වෙනව හරි අය ප්‍රතිශත ඉස්සලා ඔය බලමු ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියන එක සම්ලම තැන ප්‍රතිශතයක් කියන්නේ පුතේ යම් කිසි දෙයක ඕනිම මේ කොහොම ළමයි ප්‍රමාණයක් වේවා නේද මුදල් මොනවයි හරි 100කින් පංගුවක් තමයි ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් හරිද 100කින් පංගුවක් සර්ුත් බලනව නේද කියලා දාලා තියෙනවා රයිට් හරි අපි වැළුවක් කමන්න අපිට අමතක වෙනද මට කොහෙද කොල කතා කරන්න වෙලාවක් මං හැම වෙලෙම පන්ති අදත් ඉවර වෙන්නේ කියලා දැන් ආයෙකක් හතර පටන් ගන්න දෙනවා ඒක ඉවරෙන් 9ට 9 වෙනකොට ඔය ඔක්කොම ටික ඉවරයි හරි ප්‍රතිශත 100කින් පංගුවක් පුතේ ප්‍රතිශතයක් කියන්නේ අපි හිතමුකෝ 100න් 20ක් කියලා ඔන්නක ප්‍රතිශතයක් යම් කිසි රාශියක් බරක් ප්‍රමාණයක් ළමයි ගන්න මොකක් හරි 100කින් කොච්චරක්ද කියන එක තමයි ප්‍රතිශතය උදාහරණයක් විදිහට 100කින් 20ක් ඒ කියන්නේ පන්තියක් ගන්නකෝ ඔය පන්තියේ ළමයි 100කින් 20ක් ගැහැරු ළමයි එහෙනම් ගෑ ළමයි ප්‍රතිශතය කියද 100ට 20යි 100ක 20ක් ඉන්නවා නේද 100ක් පිරිසක් සැලකුවොත් ඒක ගෑනු ළමයි 20ක් ඉන්නවා 100ට 20යි කියන එකේ තේරුව. ඒතර ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් ඕනේ 100න් පංගුව. එහෙනම් මේ 100න් 20 අපි ලියනවා ඔය විදිහට ප්‍රතිශත ලකුණු දාලා මෙතන හරියට මේ 100ම තමයි එහෙම නේ. මේ එක මෙතන මේ බෝල දෙක දෙපැත්තට ගිහලා නේ. 100ර කියන එක තමයි ඔය 100ර ලකුණු වෙලා තියෙන්නේ. නේද? 100ට 20යි. නේද? මේක සද්ද කරන්නේ කොහමද? 100ට 20. හරිද? කොහොමයි ප්‍රතිශතයක් කියන්නේ 100න් පංගුවක්. ඒතර අපේ පන්තියේ හැමදාම 100 දින්නේ. නෑනේ අපේ පන්තිවල ළමයි 40 ඉන්නතර අපිට පුළුවන් වෙන්න ඕන ළමයි 40ක් ඉන්න වෙලාවට ගෑල් ළමයි ප්‍රතිශතය කියන්න පුළුවන් වෙන්න ඕන. ඒතර 100න් පංගුවක් තමයි ප්‍රතිශතයක්. හැබැයි 100ක් ඉන්නම ඕනේ නෑ. හරිද? 100ක් ඉන්නම ඕනේ නෑ. හරිද? මෙහෙම හිතන්නකෝ. ගෑල් ළමයි දැන් පන්තියක ඉන්නවා 50න් 20ක්. 50න් 20ක් ගෑල් ළමයි. අපෙන් ගන්නවා ගෑනු ළමයි ප්‍රතිශතය. හරිද? ගෑනු ළමයි ප්‍රතිශතය. දැන් මෙතන 100ක් නෑනේ. ඒත් අපිට හිතන්න පුළුවන්නේ ආ 50ක් ඉන්න පන්තියේ 20ක් ඉන්නව නම් 100ක් ඉන්න පන්තියේ කීයක්ද කියලා හිතලා 100ද කියලා හදන්න පුළුවන් නේද? එතකොට 100ක් තිබිය යුතුම නෑ. අපිට ඊට අඩු ප්‍රමාණයක් වේවා වැඩි ප්‍රමාණයක් වේවා ඒක 100කට ආදේශ කරගෙන ගන්න පුළුවන්. රයිට්? නේද? ඔන්න බලන්න කොහෙද 50න් 20 කොහොමද ප්‍රතිශතයක් කරන්න කියලා. රයිට්? 50න් 20 අරගෙන මේ යට 100 කරගන්න දෙකෙන් ගුණ කරනවා.
क्रम අරද හැබැයි නමේ වසරදී ඔය ක්‍රමෙන් කරන්නේ නැහැ. තව ක්‍රමයක් තියෙනවා ඒකට පුරුදු වෙන්න වෙනවා. අයි බලමු යා අනිත් ක්‍රමේ මොකක්ද කියලා. මේකම ගමුකෝ 50 වෙනි ඉස්සම. ඔයාලා මේ කරන සරල ක්‍රමය මේකනේ. ප්‍රතිශතයක් කරන්න කිව්වකම රයිට් ආ 50. මේක 100 කරන්න යට දෙකෙන් ගුණ කරනවා. යට දෙකෙන් ගුණ කරනවා උඩත් දෙකෙන් ගුණ වෙන්නේ. 20 ව දෙකක් 40යි 50 ව දෙකක් 100යි 100න් 40යි 100ට 40යි. හරිද? හරි. ඉතින් දැන් මේක වෙන ක්‍රමයකට කරන විදියක් කියලා දෙන්න. මේකදී උඩයි යටයි දෙකම ගුණ කරානේ. හැබැයි තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී උඩයි යටයි දෙකම ගුණ කරන්නේ. කෙලින්ම උඩ විතරක්. කෙලින්ම උඩ විතරක් 100ෙන් ගුණ කරනවා. එතකොට ප්‍රතිශතයක් වෙනවා. කෙලින්ම ආය මේකට වැඩිය මේක තමයි සාර්ථක ක්‍රමය. මොකද මේකෙන් ඕනි ගානක් දෙයි. මේකෙන් සමහර ගණන් හදන්නත් හිර වෙනවා. හරිද? හරිද? ඒ හින්දා ඔන්න මේක හොඳම එක. අය එහෙනම් මේකද කරන්නේ උඩයි යටයි නෙමෙයි කෙලින්ම උඩ විතරක් 100ෙන් ගුණ කරනවා. එතකොට මේක අනිවාර්යෙන් ප්‍රතිශතයක් වෙන හින්දා ප්‍රතිශත ලකුණ දාමු. අපි කියනවා 100 ල 100න් ගුණ කරනවා කියලා කියනවා. ඒ හින්දා නෙමෙයි මේ මුනේ අතරම 100න් ගුණ කරාම ප්‍රතිශතයක් වෙනවා. හරිද? ඒක ප්‍රතිශතයක් වෙන නිසා 100 ල ලකුණ දාන්න. දැන් කොහොමද සුළු කරන්නේ? මේ භාග දෙකක් නේද මේ දෙක මෙයයි මෙයයි හරි කපන්න පුළුවන්. මෙයයි මෙයයි කපමුකො කපනවා කියන්නේ එක මිලක්කමෙන් බෙදනවා නේද? 50ට 50 එකයි කියලා මෙතන ගැපිය හැකි. 100ට 50 දෙකයි කියලා මෙතන ගැපිය හැකි. ඉතුරුලා තියෙන දෙවර 20 වැඩි කිරීම දෙක. 20 ගුණ කිරීම දෙක 20 වෙන දෙකක් කීයද 40යි මෙතන එකෙන් බෙදුවාට වෙනසක් වෙන්නේ නැහැ නේ 100ට 40 එනවා නේද එතකොට මෙන්න මේ ක්‍රමයට හුරු වෙන්න ඕනින් භාගයක් ප්‍රතිශතයක් ගන්න 100ෙන් ගුණ කරන එක තමයි සාර්ථකම ක්‍රමය මේකදී අපි හිත හිතා ඉන්නේ 50 100 කරන්න කීයෙන්ද ගුණ වෙන්න ඕනි දෙකෙන් ඒක නම් ලේසි 800 කරන්න කීයෙන්ද ගුණ වෙන්න ඕනි කියන්න බලන්න 800 කරන්න පුළුවන්ද බෑ නේද 125 100 කරන්න පුළුවන්ද 1000 100 කරන්න පුළුවන්ද කරදරයි බෙදන්න හැම වෙනවා නේද ඒ හින්දා පුතේ හොඳ මේක තමයි මේක මේකදී ඕන එකක් කර හැකියි. අයි ඊට පස්සේ තව තියෙනවා ඉවර නැහැ. රයිට් 50න් 20 තව ගමු කොහොම. ඊළඟට ඔයාලා අහන්න කලින් මම මේ ප්‍රශ්නේ කියලා දෙන්නේ. අයි මේක සුළු කරන්න මෙහෙම විතරද පුළුවන්. නෑ තව පුළුවන්. තව මොනවාද අපිට තව ක්‍රමයක් තියෙනවා මේ ගණන් වල. අපිට පුළුවන් අග තියෙන බිංදු කපලා සුළු කරගන්න මේවා පුළුවන් තරම් මේ. මේ අග බිංදුවට මේ උඩ අග බිංදුවක් කපලා දාන්න පුළුවන්. සරල වෙනවා. එතකොට දැන් මෙතන ඉතුරු 5 මෙතන ඉතුරු 10. නේද? දැන් 50යි 100යි දෙන්නම 50ෙන් බෙදෙනවා. ඒක තමයි ලේසිම. ඒත් කෙනෙක්ට දෙන්න පුළුවන් නේ. එහෙට මතක් වෙන්නේ නැහැ. 50යි 100යි දෙකක් මෙතන ඉලක්කව මතක් වුන්නේ නැහැ. ඒ වෙලාවට ආ බින්දු දෙකට බින්දු එකම දැන් ඉතුරුලා තියෙන කියන මෙතන 5 මෙතන 10. ආ ඒක පුළුවන් නේ. 5ට 5 ඒව 1යි. 10ට 5 ඒව 2යි. නේද? 20ව දෙකක් 40යි. ඒ කියන්නේ මේ භාග සුළු කිරීම වල තරම් පුතේ නේද? ඕනි තරම් ක්‍රම තියෙනවා. නේද? ඒක තමන් හරි ක්‍රමේ කොයිකද කියන අඳුන ගන්න ඕනි ටික කාලයක් ඇද්දි ඒක පැහැදිලි වෙයි. හයි එහෙනම් ලියා ගන්න ප්‍රතිශත වල තරණමවදිය 100ෙන් 20 තමයි අපි 100ට 20 කියලා කියන්නේ. එහෙනම් 100ම තියෙන්න ඕනේ 50ෙන් 20 අපිට ප්‍රතිශතයක් කරගන්න මේ ක්‍රමේ එකක්. අනිත් එක මේ ක්‍රමේට. ලා ගන්න කොටක් අර. ආ ඒක අහලා තියෙනවා කියන්නේ සර් බින්දු කපන්න බැරිද කියලා මම දැන් දැක්කේ ya
सर आपने मधुरवांग राज्य हर साउथ भी नहीं किसी में महाजनता और आरक्षा सफे अन्य लंका अली दीवार गया किन्नो दीवार के में कर दे मिनी सुन दीवार पे बड़े गाय दल अली क्या लगाता है हरि उत्तर दान मान को इतम कराना මම ක්‍රම දෙකටම හදනවා හදුවස්සව කියලා දාලා තියෙන හොඳයි පුතේ මම ඉන්න ඕනේ විභාගෙදී හැබැයි ක්‍රම දෙකට හදන්න එපා විභාගෙදී ක්‍රම දෙකට හදන්න දැන් ක්‍රම දෙකට හදනවා හොඳයි ඉතින් නේ right හොඳ උත්තර දාන්න ඉන්න මම ඔන්න කරගෙන යනවා මම අර ක්‍රමයට කරන්න ලේසියකින් ද 25න් 3 ප්‍රසතයක් කරන්න 100න් ගුණ කරනවා ඒක 100 ලකුණු මුදල් අලගමු නේද මේ දෙන ලේසියෙන් ගැපෙනවනේ 25 25 25 එකයි 100 25 4යි කියලා ලේසියෙන්ම ගැපියයි. ඒතර ඉතුරු වෙන 3 වරක් 4 12යි. බට එක වැඩක් නැහැනේ. 100 12යි. නේද? දැන් මේක 40 12. හරි මේක හොඳට බලාගන්න කරන විදිය. right? මේකේ මම අර ලේසි හින්දා මේ අග බිඳුවට අග බිඳුවක් මම කපා ගන්නවා. दहाय
නැතනම් 12යි 4යි කපන්න පුළුවන් උඩ කෙනෙකුයි යට කෙනෙකුයි කවුරු හරි මට මේකේ 10යි 4යි කපනවට වඩා 12යි 4යි කපන එක ලේසියි කියලා හිතනවා සහ හොඳයි කියලා හිතනයි කෙලින්ම 4ෙන් කැපෙනවනේ මේ දෙන්නම 4ට 4 ඒව 1යි කියලා කැපියි 12ට 4 ඒවා 3යි කියලා කැපියි දැන් මෙතන ඉතුරු 3 මෙතන 10 මෙතන 1 වැඩක් නැහැ නේ 1 අයින් කරන්න 3 වරක් 10 කියලා තියයි 100 තියයි පස්සේ 1000 300 පස්සේ ලකන උන ගන්නවා කියන්නේ එක 100 100 අර විදියට මේක ලේසිම ක්‍රමේ බිංදු කපලා දාන එක නේද මේ යට උඩ බිංදුවට යට බිංදුවක් අගින් කැපිය හැකියි තව පුළුවන් මේ තව උඩ බිංදුවට යට බිංදුවක් කැපිය හැකියි තව පුළුවන් මෙයාගේ උඩ බිංදුවට යට බිංදුවක් කැපිය හැකියි ඕමම ගියා මෙතන ඉතුරු වෙන්නේ කියද එක වැඩක් නැහැ මෙතනත් ඉතුරු වෙලා තියෙන එක වැඩක් නැහැ මෙතන 30 එහෙනම් උත්තරේ 100ට 30යි හරි නේද වාලා පුළු කරන ක්‍රම තමන්ට ආවෙන ක්‍රම හදාගන්න එකමත් නැහැ නේද එක කපලා කොටලා මොනවා හරි කරලා නැත්නම් 300 100 ගුණ කරලා පස්සේ 1000 ඉන්න දඩේ තමයි තමන්ගේ සුළු ක්‍රීමක් තමන්ට ආවෙන ක්‍රමයක් හදාගන්න මං කරන ක්‍රමේ බලන් ඉඳලා ඒ ක්‍රමයට පුරුදු වුණා නම් තවත් හොඳයි ලේසියි එතකොට 250න් 35 35 පහට පහේ එකයි 35ට පහේ වා 7යි. ඉතුරු වෙන 7යි මෙතන 2යි මෙතන 1යි එක වැඩක් නෑ. 7 + 2 14යි. 14යි. පැහැදිලිද පුතේ? right. ඔන්නම තමයි රත්තරන් පුතේ ප්‍රතිශත නේද? කරේ භාග. අපැහැදිලි කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. සෑ මට ඒ කපන කොටන විදිය තේරෙන්නේ නැහැ කියලා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. tag කරලා දාන්න පුතේ. ආය කියලා දෙන්න ආය ඒවා කියලා දෙන්න පොඩ්ඩක්. තමන්ට තේරෙන්නේ නැත්නම් තමන් දාන අනිත් අය මැසේජ් දායිද නැද්ද කියලා බල බල ඉන්න එපා. තමන්ට මේ කපන කොටන විදිය තේරෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න. කපන කොටන විදිය නේද? කපන විදිය නේද? කොටන්නේ නැහැ. අතව ගණන් දෙකක් තුනක් දෙන්න කියලා දාලා දෙනවා අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් කියන්න ඕනේ සම්නිවේදනේ නේද? පුතාල ඕනි නැති දන්න කතා කරනවා ඕනි දන්න කතා කරන්නේ නැහැ. හයි. අපි තව ගණන් කරමු. 5000න් ඔලහ ඔල ගණන් තුනක් හදන්න බන්ටක් ගාලා ආ තේරුණාස මගේ ඔක්කොම හරි කියලා දාලා තිනවා හොඳයි හොඳයි හයි ඉක්මන් කරන්න හයි හදන්න බලන්න अरे तो आपे पांडेर आलू अमुत्ते कुत्ते भी लाइन ना हो ना ही अच्छा मत गलंग हंगी ना ये तो बिंदी हाँ राइट हदान बुद्धि एक मंटर මම ඒක හරි ආස දෙයක් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඔයාලා ක්ලාස් වලින් ලාට දෙමව්පිය හරි කවුරු හරි වැඩිලු ළඟ ඉන්නවා කියන්නේ ඇත්තටම හොඳයි. හයි.
काले दारू विनाशनिक दारू हरी आरक्षित अपे मिथन लमायनलाइन क्लास फोन ने कह सूम मीटिंग ने कहे ना व्हाट्सएप को मेसेज दानेम करना चूटी लमायना पोटी का दिमाग लंग लमाई हत्या कर Right. उत्तर दान बान रत्न एक मिनट इवराई दानाइट उत्तर दान युवराई के दान काटी उत्तर दान मैं तो नारक बैठी है अपे मल्ली मम गावालू आए कदम अक्के मल्ली आरक्षा वात नवेद मल्ली सीट पहाई के दान राइट हर अतिरिक्त वेला मम कर बिंदु कपला अंतिम बिंदु अंतिम बिंदु अंतिम बिंदु अंतिम अंतिम मेतना एक එක આવොත් මේ වගේ කරනකොට එක අවුලක් නැහැ. තුනට වැඩක් නැහැ. එකෙන් ගුණ කරලා වෙනසක් වෙන්නේ නැහැ නේ. ඒක අමතක කරන්න. මෙතන 25 මෙතන 5. ඒකෙන් කප කපා ඉන්න ඕනේ 25 5ෙන් බෙදන්න කියලා නේ කියන්නේ. 25 5ෙන් බෙදුවොත් 5යි. 100ට 5යි නේද? right? නැත්නම් කපන්නත් පුළුවන් 5ට 5 ඒව 1යි 25ට 5 ඒව 5යි කියලා ගත්තොත් උත්තරේ 105යි කියලා වෙනවා. right? පැහැදිලිනේ? ඊළඟට මේක 60000න් 12000 බලමු මේකක් කපන්න පුළුවන් 60000න් हारी बिंदु उड़े කපන්න පුළුවන් උඩ කෙනෙකුයි යට කෙනෙකුයි දැන් මේ 12 උඩනේ හතරත් උඩ එතකොට 12යි 4යි එහෙම කපන්න බෑ උඩම දෙන්නේ කපන්නේ නැහැ උඩ කෙනෙක් එක කපන්නේ යට කෙනෙක් එහෙනම් 12ත් එක්ක 5 නැත්නම් 4ත් එක්ක 5 මේ දෙකම හරියන්නේ නැහැ කැපෙන්නේ නැහැ එහෙනම් මේක මෙහෙම කරන්න 12 4ක් 4 කියමු 48යි 12 4ක් 4 48යි ඒ උත්තරේ බෙදන්න ඕනේ කියන්න 5යි නේද 12 4ක් 4 48යි එක 5ෙන් බෙදන්න 48ට 5ෙන් බෙදන්න බෑ अतलिस
සියයට 9.6යි කියලා උත්තර එනවා. සියයට ඔක්කොම හරි කියලා දානවා හොඳයි හේෂානි දාලා දෙනවා ඔක්කොම හරි. නේද? ඔව් අනිත් එක අමාරුයි කියලා දිනවා අනිත් ක්‍රමේ අමාරුයි මේ ක්‍රමේ ලේසි. අයි වැඩේ ගොඩ නේද දැන්? රයිට්. හරි පුතේ එහෙනම් යන් අපි ලාභ අලාභ ප්‍රතිශත ලියන අනුමාත්‍රකාවක් ලාභ අලාභ ප්‍රතිශත රයිට් ලාභ අලාභ ප්‍රතිශත ඔව් ගොඩක් අය දානවා හරි කියලා කවිෂාගේ ඔක්කොම හරිලු එතනින් ගියාම සස්තරණි ඔක්කොම හරිලු රයිට් තව කවුද දාර තියෙන බලමු හොඳයි प्रश्न අවුරු මේ ළමන් සිය දේට කාඩ් එකක් ඈ ඔයාලට දැන් වැඩ ගන්න ඩේටා කාඩ් එක ඔන්ලයින් ක්ලාස් ඉන්න නේද සිය දේට කාඩ් එකක් ඈ ඔන්න මොකක්ද දෙන ප්‍රශ්නේ ප්‍රශ්නයක් තියෙන එකට උත්තරේ මම බලාගෙන ඉන්න නැත්නම් මම මේ කල්පනා කරේ කොහොමද කියන්නේ කැමරාවට අල්ලලා එක අඳින්න එකක් දෙන්න දෙන්න එහෙම ඕන නැහැ රයිට් අය මෙහෙම කරමුකෝ රයිට් बिंदु आई दशम देखाई पहा बेदी बिंदु दशम पहा उत्तर दानवान राइट ले प्रश्न कहानी मन शनि को हुआ मालूम उत्तर दान इससे हरिम उत्तर दीप दी ले प्रश्न की दिमान मन निकल सी अद्दुना හරි උත්තර දානවා ගොඩක් අය මම වේගෙ බැලුවේ කවුද ඉස්සලම දාන්නේ කියලා ඉතින් පොඩි ගානක් දීලා 0.5 දානවා 0.2 දානවා හරි හරි කොහොමද මේක හදන්නේ හරි කවිෂ තමයි ඉස්සලම හරි උත්තරේ දීලා තියෙන්නේ හරි කවිෂ නම් මයික් ඔන් කරලා හදපු විදිහත් කියන්නකෝ මෙහෙම නිකල් දෙන්න බෑ දැයි කියන්නේ පොඩි ප්‍රශ්නයක් ඇවි උත්තර දෙන්න බැරි එකක් නෙවෙයි හරි කවිෂ මට කරන ක්‍රමය කියන්න පුතේ दशम गुण कर दशम अब तक गुण कर දසම අවතක් කළ කරන්නේ දසම ගුණ කරන්නේ දැන් මේක දසමස්ථාන එකක් තිබුණා දසමස්ථාන තියෙනවා ඉතින් right ඊළඟ එක කියලා හරි ඉන්න ඉන්න තව දෙනවා ඉන්න කවිෂණ ඊළඟට ඊළඟට හරි උත්තරය දැම්මේ කවිෂණ පස්සේ දාලා තියෙන්නේ උවින්දු ඔව් උවින්දු උවින්දු මයික් එක ඔන් කරන්න වීඩියෝ පේන්න ඕනි උවින්දු ඈ වීඩියෝ එකක් පේන්න ඕනි ඕ උවින්දු उत्तर दारा इतने वे उत्तर दारा दी
हरी क्रमे की आंडोनी इलाकट मम्मे सरल दया कह हुए हरी इलाकट उत्तरे दिल तीन के ना अंति व्यक्ति ला में यहाँ आया हान ने वहाँ होते इट पास गिदराय के हाल उत्तरे की होते हैं आइए रख कल इन्हों ने विदुत पास से आया हरी उत्तरे दाल तीन ने चामुदित चामुदित वाई कौन करेगा ने टक गाला उन अंति व्यक्ति ना वो यार अब बेरुनो तीन सीए ने था वही है चामुदित सर ओ क्या ना चामुदित मकात क्रमे सर मामा नाम करे दशमति का दशमति हेमवती है ला ओ विजय पानो मैं निकाम मारा पाहे में दूँ पढ़ाई ने बोलते पढ़ाई ना अब पर एक्टिंग ना हरी थैंक यू अनुभव ना चमुत मकाद की हुए सर मामा दशमति तो हेम मामा तिया ला मैं सामान इधर पे दूँ आ दशमति तो हेम ना एकात बे एकात ओए ओए का आने वाला की इधर उत्तर है ना वहाँ වෙලගාන එක එහෙම කරන්න ගියොත් එන්නේ නැහැ right හරි හරි කමක් නැහැ නේද ආය මං පන්ති වුණ කලින් ආය 100ක් දෙන්න ප්‍රශ්නේ අහන්න හරිද මේකේ මම කියන්නම් බෙදීමේ ගණන් වල බෙදන්නේ කොහොමද දැන් අර මෙතෙන් දී කිව්වා දශම අමතක කරලා කරනවා කියලා right ඒකෙදී උත්තරේ එනවා ඒ කණාවට එන්නේ ඒක නිවැරදි විදිහ ඒකෝ අර පුතේ කිව්වා තියෙන විදිහටම බෙදුවා නේද ඒ ඉඳා නේද මේ උත්තරේ මාවයි කියලා නෑ ඒ එක ක්‍රමයකටවත් නෙවෙයි ඒ අර දැන් මේ මේ ගානට විතරක් ඒ කොයි ක්‍රමයක කරත් උත්තර එනවා ඒකත් ඒත් ඒක නෙවෙයි නිවැරදි විදිය දශම ගුණ කරද්දි මාය පුතේ දශම අමතක කළා තමයි ගුණ කරන්නේ බෙදද්දි කරන්න ඕනි බෙදන කෙනාගේ දශම නැති කරගෙන බෙදන්න ඕනි උත්තරේ හරි හැමෝම වගේ දැම්ම එකිනෙ දෙන්න තමයි වැරදි උත්තර දැම්මේ right බෙදන කෙනාගේ දශම නැති කරගෙන තමයි බෙදන්න ඕනි හරිද right ඒක ඒ වචනේ කියුණා නම් මං අනිවාර්යෙන් දෙනවා අද දෙනවා 100ක් දෙනවා කොහොම හරි කාට හරි दशमें නේද right එහෙනම් මේක 10න් ගුණ කරොත් මොකද වෙන්නේ එකක් පස්සට පයින්නවා එතකොට මේක 2.5 වෙනවා බෙදීම මේක 10න් ගුණ කරොත් නේද එකක් පස්සට පයින්නවා ඒ කියන්නේ දශමෙත මෙතනට ගියාම එන්නේ එක 5 වෙනවා right ඔන්නෝකයි නිවැරදි ක්‍රමේ හොඳයි හැමෝම හරි උත්තරේ දාලා තිබ්බ මොනවා හරි ක්‍රමයකට හදලා නේද සමහර ගණන් ඔය කියපු ක්‍රම වලට එන්නේ නැති හින්දා හරිම ක්‍රමේ දරන් ඉන්න ඕනේ ඔන්න දශම නැති කරගෙන තමයි බෙදන්නේ හරිම ක්‍රමේ තේරුම් ගන්න මේ අනිවාර්යෙන් බෙදන කෙනාගේ දශම අයින් කරගන්න මේ දෙකට හරි ලේසි ක්‍රමයක් තියෙනවා එයාගේ දශම ස්ථාන එකයි නම් 10න් ගුණ කරන්න. ඊගොල්ලෝ මොකක් හරි දෙකක් තිබ්බොත් 100න් ගුණ කරලා තමයි එහෙම ගන්න. උඩ කෙනාගේ දශම කියන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? right හරි. එහෙනම් හරි උත්තරේ දුන්නත් නේද? නිවැරදිම දේ නැති හින්දා මම දුන්නේ නැහැ තෑගිය.
මොකද ඊට පස්සේ අමාරු වැටුනොත් එහෙම ඔයාලා මේක අය ක්‍රමහා ඉන්නේ කෙලිම උත්තරේ තියනවා ලකුණු දෙනවා මොකද හරි ක්‍රමයට කරොත් විතරයි හරි උත්තරේ එන්නේ කවුද 100 data card එක කරන normal card එකක් කරගන්නේ හරි ඇති ඇති උත්තරේ දැම්ම හරි උත්තරේ ආවා කීප දෙනෙක් දැම්ම ඔන්න මං කියන්නම් කාගේ දාලි කියලා දැන් නවත්තන්න දැන් දැන් ඉවරයි දැන් ඕන්නේ හරි පොඩි පොඩි තේවල් මේවත් අපේ පාඩම් වලට අදාළයි ඒකයි මම මේ ටැග් එකක් දෙන්න හරි මේ උත්තරේ ඇහුවේ රයිට් හොඳේ ඔන්න දාලා තියෙනවා ඉස්සලම හරි උත්තරේ දාලා තියෙන්නේ අකමැ නැ අසාධාරණ වෙන්නේ නැහැ වැඩි මේ ඉස්සලා कविश उत्तर එනං ඔන්න ඔයාලට මම මේ පස්ව දෙන්න ටැග් දෙන්න ඕනේ නැද නෙවෙයි මම ටැග් දෙනවා උපසිය දෙනවා කාඩ් එක ඒ වුණාට මේවා දෙන්න පුතේ මේ පොයින්ට් ඔයාලා මේවා අමතක කරගන්න ඉඳ බලන්න එකක් ගොඩක් අය වැරදිට දාලා ළමයි පහක් වගේ තමයි හරි උත්තරේ දාලා තිබ්බේ එතකොට මේ ගණන් වල හත වසරේදී මේක ඉස්සලම කරගන්නේ ඈ හත වසරේ පාඩමක් මේක හත වසරේදී ඔයාලට කියලා දුන්න මතක ඇති හොඳට මතක් කරලා බලන්න ඔයාලා අලුත් සිලබස් එක ගණනක මිදා පාඩමක් මේක හරිද ඉස්සෙල්ලම කරන්න ඕනි මේ වගේ ගණිත කර්ම ගොඩක් තියෙන වෙලාවට වමේ ඉඳන් නේද ඉස්සෙල්ලම හම්බෙන මොනවාද ಗುಣ කිරීමක් හරි බෙදීමක් හරි තමයි ඉස්සෙල්ල කරන්නේ මේ දෙක දාන්නේ කොහමද ආ පුතේ සර්ට මැසේජ් එක දාන්නේ කොහමද මැසේජ් එක දාන්නේ පුතේ zoom එකට දාන්න බැරිද මෑ දන්නේ නැහැ සර් ආ දාන්න දන්නේ නැද්ද හරි පුතේ මේ එහෙනම් ක්ලාස් එක ඉවරලා ඔයා පොඩ්ඩක් නවතින්නකෝ මම එතකොට ඔයාලට පැහැදිලි කරන්නම් කොහොම zoom එකට මැසේජ් දාන විදිය කියලා දෙන්නම් හරිද එතකොට පුතේ මේ වගේ ගණන් වල ඉස්සෙල්ලම කරන්න ඕනි මොකද්ද ඈ අඩු කිරීම එකතු කිරීම නේ මේ ಗುಣ කිරීම මේ දෙන්න කරන්න ඕනි පස්වරක් අය කීයද 30යි මෙයාගේ අඩු කිරීම හැමමයි 2 දාන 5 හරිද ඔන්න ක්‍රම ඉස්සෙල්ලම මේ ಗುಣ කිරීම කරන්න ඕනි පස්වරක් අය 30යි ඔයාලා කරේ කොහොමද දෙකයි පහයි හතයි හතෙන් පහක් අඩු කරාම දෙකයි දෙවරක් කරයි 12යි බහුතරයක් කරයි 12 දාලා තිබ්බේ පිළිවෙලට නෙවෙයි කරන්නේ ඉස්සලා ಗುಣ කිරීම 6 වරක් පහ කියන 30යි මෙතන අඩු කිරීම දැන් තමයි දැන් එකතු කිරීම සහ අඩු කිරීම මේවා එකට කරාට ප්‍රශ්නයක් නැහැ ಗುಣ කිරීමක් හරි බෙදීමක් හරි තිබ්බොත් එක් කලින් කළේ ඉන්නොත් දැන් මේක එකට කරන්න දෙකයි පහයි කියද 7යි හතෙන් 30ක් අඩු කරන්න හතෙන් 30ක් අඩු කරන්න බෑනේ අනිත් පැතර අඩු කරනවා 30න් 7ක් 23යි නේද 7න් 30ක් අඩු කරන්න බැරි නම් කරන්නේ අනිත් පැතර අඩු කරනවා 30න් 7ක් 23යි ඊට පස්සේ වැඩිපුර එක්කෙනාගේ ලකුණ දානවා ඍණ ඍණ 23යි නේද ඍණ 23යි රයිට් කවිෂා WhatsApp නම්බරේ දාන්න මැසේජ් එකක් කොහොමම රයිට් ඒක හාරට ගන්නවා මම කොහොමරි අමාරු දාන නිකන් ගිහින් බැදුවේ හරි කියන හැටි කොහොමරි කරා නේද ඔව් ගොඩක් අය හරි උත්තර දාලා තිබ්බා ගොඩක් අය කියන්නේ පස් දිනක් විතර ඍණ 23 දාලා තිබ්බා මම නම් ටික කියන්නම්
ඊට පස්සේ දාලා තිබ්බා ගගුනි දාලා තිබ්බා තරුෂ දාලා තිබ්බා ඉන්න ඊට කලින් හරි උත්තර දාපුවා කියන්නේ බෑ නේද ගගුනි තරුෂ මෙත්මිනි දාලා තිබ්බා තරුෂි දාලා තිබ්බා ඊට පස්සේ වින්දිත් හරි උත්තරේ දාලා තියෙනවා ස සන්දිද සසින්දි නේ හරි උත්තරේ දාලා තිබ්බා තව උඩ 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 කවුද ඉන්නේ ඊට පස්සේ තරුෂි තමයි ආය දාලා තිනවා හරි උත්තරේ ඊට පස්සේ කවිෂා සරි කවිෂා කවිෂා කියන්න පුතේ WhatsApp නම්බරේ හොම් මැසේජ් එකක් දාන්න මට Zoom එකට ටැග් දෙවන්න අදාලා තියෙන නේද හරි පොඩ්ඩ ඉන්න දැන් ලීලියා ඉන්න ෆොටෝ එකක් ගහලා තියාගන්න හරි ඔන්න ඊළඟ දවසෙත් ඔහොම අහන්නම් ඈ හරි හරි එහෙනම් අපි ලාබාලාප් සත් වලට යන් අපිට කාලයක් තව පොඩ්ඩයි තියෙන්නේ අමන්න එතෙන්ට ඔයාල දේවල් දෙකක් හොඳේව ඉගෙන ගත්ත දශම බෙදන කොට කොහොමද වෙන්නේ නේද එතකොට කොහොමද මේ වර්ස් බොඩි ෆුල් ක්‍රීම් කරන්න හොඳේ ඊළඟ දවසෙත් මම හැමදාම නම් 100 ගාන දෙන්න බෑ සතියක් කර සතියක් දෙන්න නැත්තම් මම දුප්පත් වෙයි හරිද හරිද ලැහත් වෙන්න ඊළඟ දවසේ ප්‍රශ්න අහන්න මම මේ වගේ ප්‍රශ්න අහන්න ඔය වගේ ලොකු ප්‍රශ්න නේ ගණන් වලදී චූටි දැන් අහන්නේ මොකද ඔයාල වරද්දන්නේ චූටි දැන් නිසා ලොකු යවුවොත් ඔයාල කොහොමත් උත්තර හරියට දෙනවා ඒ පොඩි පොඩි දැන් තමයි මම අහන්නේ රයිට් හරි ලාභ ලාභ කතාවට යන්න හදන්නේ නම් රයිට් ලාභ අලාභ හරි තමයි පුතේ ලාභ ලාභ ගණන් වල නේද ලාභ ලාභ ගණන් වල රයිට් මෙන්න උදාහරණකින් පැහැදිලි කරන්න රුපියල් 2007 ගත් භාණ්ඩයක් රුපියල් 2000ට ගත් භාණ්ඩයක් රුපියල් 2500ට විකුණයි මොකක්ද මෙතන වෙලා තියෙන්නේ වෙලෙන්දෙක් ගැන කියන්නේ නේද විකුණන්නේ වෙලෙන්දෙක්නේ ඒ වෙලෙන්දා කියලා වචන දීලා නැහැ දැන් වෙලෙන්දෙක් ඉන්නවා 2000ට අරගෙන භාණ්ඩේ 2500ට විකුණනවා වෙලෙන්දට මොකද්ද වෙන්නේ පුතේ ලාභයක් නේද වෙලෙන්දට වෙන්නේ ලාභයක් නේද අපිට නම් මේකේ හොයන්න පුළුවන් එකක් තමයි ලාභය අපිට හොයන්න පුළුවන් අනිත් එක තමයි පුතේ ලාභ ප්‍රතිශතය මොන විදිහක හොයන්න පුළුවන් නේද ලාභය හරිම ලේසි 2500 න් මේ 2000 අඩු කරලා දාන්න රුපියල් 500යි ලාභේ නැත්නම් සරලව හාර දානවා 2000ට අරගෙන 2500 විකුණනවා කියන්නේ 500යි ලාභය තියෙන්නේ නේද 500යි ලාභය තියෙන්නේ නේද රයිට් ඊට පස්සේ ලාභ ප්‍රතිශතය කොහොමද ඒක හොයන්නේ ලාභ ප්‍රතිශතය ලාභ ප්‍රතිශතය කොහොමද හොයන්නේ ඒක මම එක ක්‍රමයක් කියලා දෙනවා වගන්ති කටපාඩම් කරගන්න එපා අපි තාර්කික වෙන්න ඕනි ඈ කටපාඩම් කරොත් එහෙම බෑ අපි තාර්කික වෙන්න ඕනි මෙන්න මේ සිස්ටම් එක මතක තියාගන්න ලාභ ප්‍රතිශතය මොන ප්‍රතිශතය හොයන්නත් භාගයක් ඕනි කියලා මතක තියාගන්න ඒ භාගේ උඩ ඉන්න ඕනි භාගය කියන්නේ ලාභය හරය දෙකනේ බාගේ උඩ ඉන්න ඕනි ලාභ ප්‍රතිශතය හොයනවා නම් අනිවාර්යෙන් උඩ ඉන්න ඕනි ලාභය නේද එතකොට ඔයාලට ඕනි තරකද මේ වගන්තිය හදා ගන්න පුළුවන් ඈ මේක ලියන්න අත්‍යවශ්‍යම නෑ ඒ පළවෙනි ගානින් ඉඳලා ලියාගන්න ලාභ ප්‍රතිශතය හොයද්දී උඩ ඉන්න ඕනි ලාභය යට ඉන්න ඕනි මොකද්ද මේ ලාභය ගන්න මෙයා වැය කරපු මුදල වියදම් කරපු මුදල මෙයා මේ ලාභය ගන්න මේක ලාභය ගන්න කීයක් වියදම් කළාද 2000ක් විතර කළා සාමාන්‍යයෙන් මේ වගේ ගණන් වල යටපත දාන්න මොකද්ද ගත් නිල තමයි දාන්නේ භාණ්ඩයේ ගත් නිල හරිද ඔන්න භාගයක් තියෙනවා පුතාලා භාගයක් ප්‍රතිශතයක් කරන්න මොකද කරන්න ඕනි 100ෙන් ගුණ කරන්න ඕනි ඔන්න හරි සරලයි නේද රයිට් එහෙනම් ලාභ ප්‍රතිශතය අහනකොට උඩ දාන්න ඕනි ලාභය කියලා 500යි යට දාන්න ඕනි ගත් නිල කියලා මේ ගානේ 2000යි අපි කියන්නේ ඒකනේ මම 2000ට ගණන්ලා 500ක ලාභයක් ගත්තා නේද එහෙමනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ හරි අතෝ විකුණුම් මිල නෙවෙයි බලපාන්නේ ඒක බලපෑමක් වෙනවා මං කියන්නේ විකුණුම් මිල නෙවෙයි අදාළ වෙන්නේ ගත් මිල තමයි අදාළ වෙන්නේ ප්‍රතිශතව මේක 100ෙන් ගුණ කරනවා බිඳු දෙකට බිඳු දෙකක් කැපෙනවා මේ උඩ බිඳුවට මේ යට බිඳුව කැපෙනවා එක වැඩක් නෑ මෙතන 50 මෙතන 2 50 දෙකට බෙදන්න දෙන්නේ කියද 25යි 100ට 25යි ලාභ ප්‍රතිශතය 100ට 25යි පැහැදිලි නේද right මන්න දාගන්න පුතේ ඔක
හරි පුතේ දැන් අපි යන් ඊළඟට ලියාගන්න ගානක් වෙලෙන්දෙක් රුපියල් 5000කට ගෙනා භාණ්ඩයක් වෙලෙන්දෙක් රුපියල් 5000කට ගෙනා භාණ්ඩයක් වෙලෙන්දෙක් රුපියල් 5000කට ගෙනා භාණ්ඩයක් रुपया पंदा लगना बांड ओ मेका सूट चेस्ता मेका कड़पाड़ करके पाकिन जीवी अरे वा मेका हिता नो नीवे राइट इलांकर सूट चेक बियान ना तू तेली में उत्तरे दान नो दे वेरेंदे रुपया पंदा लगत बांड याक रुपया हारदास पांसी कट विकुनाई रुपया हारदास पांसी कट विकुनाई रुपया हारदास पांसी कट विकुनाई राइट स्वयं सिद्धु अलाभ यक अलाभ प्रतिशत या स्वयं सिद्धु अलाभ यक अलाभ प्रतिशत या स्वयं सिद्धु अलाभ यक अलाभ प्रतिशत या स्वयं राइट इतना मत सूत्र पालन करने पर क्या मांगवे लाभ प्रतिशत किया तुमने यानी ये उन्हें ना बारंबार वाले पुरुष आंका दान देते हैं तो क्रमेय दान ना मां क्यों है इसका देखिंग वाले तो तेरे ने नोनी देंगे यानी लाभ ලාභ ලාභ ප්‍රතිශත භාවිත කරන්නේ කොහොමද වට්ටම් කොමිස් ඔය හොඳම ටික අපි ලබන හැටි මොන ගැහුවේ නම් right එහෙනම් හැමෝටම ගිහිල්ලා එන්න උසන්නයි පුතේ නේද පරිස්සම් වැඩි කරන්න දැන් කට් වේටක් ගාලා අරස ස්ටාර්ට් එක දෙනකොටම මගේ පන්තිය කට් වෙනවා ඒක සමායිට ඇවිල්ලා තාම ස්ටාර්ට් එක නොදී ඇති මං ඉන්නේ